මගේ ජනතාවට තියෙන ආදරේ නිසයි. මං මේ කියන්නේ. මම මගේ ජනතාව මේ පල්ලිවල කෑලිවලට කැඩිලා. ඒ මිනිස්සුන්ගේ ඇඟවල් කඳවල් කෑලි කෑලිවලට කැඩිලා තිනක මගේ මේ ඇස් දෙකින් දැක්. මම දන්නෑ ඔය කියන දේශපාලකයෝ දැක්කද කියලා. මනුස්සේකුට කරපු අව නම්බුව තමයි ඒක. ආගමක් ඇදැහැව්වයි කියලා ඒ මනිසුන්ව කෑලි කෑලිවලට කරලා දැම්ම. ඒ නිසා ඒ වගේ දෙයක් සාධානී කරණය කරලා. ඒකෙන් සල්ලි හම්බ කරන්ඩ හරි. ඒකයි ලාබ ප්‍රෝජණ ගණ්ඩ හරි, කිසි කෙනෙකුට ඉඩ දෙන්න බැහැ. ඒක අපේ ආගමීක හරද සාක්ෂියට විරුද්ධයි. මම දන්නවා අපේ රටේ බෞුතර ජනතාව මේක පිළිගන්නේේ නැති බව. ඒ නිසා මම අප රටේ ජනතාව සීරු දෙෙනගෙන්ම ඉල්ලා සිරිනවා මේකඒ කෙනගේ කුමන්ත්‍රණවලට අහුවෙෙන් එපා. මේ මිනිසුන්ට වෙච්චා අබැද්දිය හෙට ඔබටත් සිද්ධ වෙන්න පුළුවන්. මේ රටේ නීතිය යුක්තිය සාධාරණත්වය සහෝදරත්වය ආරක්‍ෂා කරන්නට නම් සාමය ආරක්‍ෂා කරන්නට නම් මේ යටිකුට්ටු දේශපාලන ව්‍යාපාරවල් වලින් මිදෙන්න්නට ඕනේ අපි. මේ යටිකුටු දේශපාලන වාසී තකාගෙන කරන දේවල්වලින් අවුරුදු හතලියක් පනහක් තිස්සේ අපේ රට දුක්වීන්ද ආපස්සට ගියා. ඒ ඒ තත්වයෙන් යන්නට ඉට දෙන්න බැහැ ඉස්සරහට. අපිට ඕනේ පිටකොන්ද තියෙන අවංක නීතියට ගරු කරන. නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවත් දඩුවම් කරන්නට ශක්තිය තියෙන, දේශපාලන බලවේග හා, දේශපාලන පක්ෂ, වාසය ලාභය, මුදල තකාගෙන කටයුතු කරන නායකව නෙවෙයි. එනිසා මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලනවා. ජනාධිපති කොමිසම තමන්ට පුළුවන් විදියට විමර්ශනය කරන්න ඇති. නමුත් ඒක සරුව සම්පූර්ණ ලියවිල්ලක් නෙවෙයි. අපේ රටේ තියෙනවා. ප්‍රාධා රක්ෂණ දෙ පාර්තමේතුවක්. අපේ රටේ තියෙනවා එSRSස් කියලා බුද්ධ අන්සයක්. අපේ රටේ තියන රාජ්‍ය බුද්ධන්සයක්. අපේ රටේ තිය යුද්ධහමුදාවට සම්බන්ධ බුද්ධියන්සයක්. මේඒඒ අන්සේ එකේක විදියට කරන්න නැතිව ඔක්කොමල්ලා එකතු වෙලා. මේ රටේ ඇතුළේ සිද්ධ වෙන සමහර දේවල් ගැන විමර්ශනය කරලා මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගන්නට කටයුතු කරන එකටයුතු කරවන එක තමයි නායකත්වය වගකීම වෙන්නේ. මමකයි ඉල්ලා සිටින්නේ ආයිත් සැරයක් නම් අපේ මිනිසුන් විනාස කරන්න දෙඩ බෑ. ඒ නිසා අපි මේ ව්‍යාපාරය දිගටම කරගෙන. ව්‍යාපාරය අපි නවත්තන්නේ අපේ මිනිසුන්ට මේ වින්නැහය කළේ කවුද කියන එක පොල බලලා. ඒ ප්‍රසිද්ධයට පත් කරලා එක විනිවිධ බාලයෙන් කරලා ඒ අයට දනුවම් පමණුවන්නට කටයුතු කරපු දවසට විතරයි අපේ මේ වැඩ පිළිවෙල නවතින්නේ.lineමල් ඉදිරිිය.